මම ඉන්නේ සෞඛ්‍ය වෘත්ති වේදින්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමදේස් එක්ක. මේ වෙද්දි සෞඛ්‍ය වෘත්ති වේදින්ගේ විද්වත් සංගමයේ ඇතුළු වෘත්තීය සමಿತಿ 72ක් එකතු වෙලා දැවැන්ත වර්ජනයක වර්ජන ක්‍රියාමාර්ගයක සහ වෘත්තීය ක්‍රියාමාර්ග මාලාවක නිරත වෙනවා. හැබැයි පහුගිය කොවිඩ් ආපු වෙලාවේ සිට මේ දක්වා දැන් අවුරුදු 4ක 5ක කාල සීමාවක් තිස්සේ සෞඛ්‍ය ශිස්ත්‍රයේ කාරණා ගණනාවක් ඉදිරියව කරමින් සාමාන්‍ය සෞඛ්‍ය පාරිභෝගිකයා වෙනුවෙන් වගේ කතා කරපු රවි කුමදේශලා දැන් මස්කුට් රත්තලම ඉල්ලනවා වගේ එකට ඇවිල්ලා නිකන් ජනතාවගේ ක්‍රෝධයට වෛරයට ලක් වෙන සීන් එකක්ද තියෙන්නේ සහ මොකද්ද මේ මේ වෘත්ති අයිතිවාසිකම් ඉල්ලන එක අර මිනිස්සුන්ව අමතක කරලා කරන වැඩක්ද සහ ඒ නිකන් මූලික ප්‍රශ්නට උත්තර දීගෙන මොකද්ද වර්ධනය කියලා විස්තර කරන්න ඕ තරඳු මෙහෙමයි දැන් දැන් ඕකත් එක ආණ්ඩුවේම වැඩක් කියලා අපිට හිතෙන්නේ. ඒ කියන්නේ දැන් ඔබ ඒක දැනුවත්ව කරන දෙයක් නෙවෙයි. මේ වෙලාවේ ආණ්ඩුව සැලසුම් කරනවා නිකන් මිනිස්සුන්ගේ විරසකය අපේ පැත්තට හරවලා ඒගොල්ලන්ගේ වැරද්ද සහ ඒගොල්ලන්ගේ පාර කපා ගන්න. මොනවද ඒගොල්ලන්ගේ පාරවල් කියලා ගත්තාම එකක් මේ හොරකම් කරලා තියෙන ඇමතිවරු. ඒක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හොයාගයිද? එහෙම නැත්නම් ඒකට නීතියානුකූල පදනමක් ගන්න මේ රටේ නීතිය ශක්තිමත්ද රහස් පොලිසිය ඇත්තටම රහස්ද කියන වෙනම වෙනම කතා අපිට කතා කරන්න පුළුවන්. නමුත් අපේ රටේ ඇතුලේ හොරකමක් සිද්ධ වෙනවා නම් ඒ හොරකමේ ප්‍රධාන ස්ථානය තියෙන දේශපාලඥයන් ළඟ කියන එක අපි දන්නවා. සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුලේ අපේ හෘද සාක්ෂිය ඇතුලේ අපි දන්නවා ලේකම්බරයෙක් තනියෙන් හොරකම් කරන්නේ නැහැ. ඒ වගේ මේ වගේ කැබිනට් පේපර් එකක් දාලා ජනාධිපතිවරයාගේ නියෝග ටික අරගෙන නීතියානුකූලව මෙහෙම හොරකමක් කරන්න නිලධාරීන් ටිකකට විතරක් බැහැ. එතකොට ඊ අයට අවශ්‍යයි මෙන්න මේ කතාව වෙන පැත්තකට හරවන්න. එකක් ඒ වෙන පැත්තකට හැරවීමේ ක්‍රියාවලිය මේක හරහා කරන්න පුළුවන්. දෙවෙනි එක තමයි දිගින් දිගටම ලංකාවේ සෞඛ්‍ය පාරිභෝගිකය ගැන කතා කරන්න කවුරුත් හිටියේ නැහැ. දැන් අපිට බණින සමහරලාට හෙන ගහපන් කියන ඔය කැමරා ඉස්සරහා ඉන්න කැම්පේන් එක. අපි ඒක කැම්පේන් එකක්ම තමයි. මොකද අපි මේවා නිරීක්ෂණය කරනවා. අපි ওই වර්ජනයේ වෙලාවට අපි සාමාන්‍යයෙන් ඔය කැමරා අරන් ඉන්න වටේ යනවා. මිනිස්සු 100ක් උත්තර දුන්නොත් 10%ක් විතර මෙහෙම බණිනවා. ඒ කියන්නේ එහෙම අය ඉන්නවා. හැබැයි 90%ක් එහෙම බණින්නේ නැහැ. මොකද ඒගොල්ලෝ බණින්නත් බැහැ. මේ අපේ පවුලේ උදවිය වගේ. දිවඩියල් ඉඩෙක් වුණාම තමයි මගේ සර්විස් එකට වඩා වයසයි. එයා මේ රෝහලට එන වයස. හරි. ඒ නිසා ඒකත් කැම්පේන් එකක්. ඊළඟට මේ සෞඛ්‍ය පාරිභෝගිකයා පිළිබඳව පෙනී හිටීම පෙන්වන්න බැරි පාර්ශවය තමයි. ඒක පොඩ්ඩක් අහන්නනේ. ඒ කියන්නේ සෞඛ්‍ය අපි බොහෝ විට සායන වලට එන නැත්නම් ගම හොස්පිටල් එක නම් ගමේ හොස්පිටල් එකට හැම වෙලාවෙම එන යන සහ වැඩි වශයෙන් එන යන මිනිස්සු ඉන්නවා. මේ අයයි සෞඛ්‍ය සේවකයා අතර යම්කි විශේෂයෙන්ම වෛද්‍යවරයෙක් සම්බන්ධතාවයක් තියෙනවා. ඔබ කියන්නේ දැන් සමහරට වරක ගිරියක් ගෙදර ඉදුණාම ඒක අරන් එනවා අපිට මදුළු ගලවල. රඹුටන් ටිකක් ගෙදර හැදුනාම මල්ලක් දාගෙන අරන් එනවා. ඒක පගාවක් නෙවෙයි. සුවදත්වයක් සමහරට කන්න කෙනෙක් නැතුනම අපි කෑම එක බෙදාගෙන කනවා. අපි නම් වලින් සමහර රෝගීන්ව දන්නවා. ඒ නිසා මේ මිනිස්සු අපිට බණින් නැහැ කියලා අපි හොඳ ආකාරව දන්නවා. ඒ තරම් අපි අතර සහජීවනයක් තියෙන නිසා තමයි අපි සෞඛ්‍ය පාරිභෝගිකයා ගැන කතා කරන එක එන්නේ. ඒක අපිට අපේ කියලා දැනෙච්ච නිසා. එතකොට ආණ්ඩුවට ඕනේ සහ විශේෂයෙන්ම මේ හොරකම් යාන්ත්‍රණයේ ඉන්න නිලධාරී පන්තියට ඕනේ ඒ අයිති අපි ගන්න එක වළක්වන්න. තුන්වෙනි එක තමයි දැන් මේක හරහා සෞඛ්‍ය සේවාවේ ඇතුලේ කුලල් කාගෙන ඉල්ලක් හදාගත්තොත් අපිට පේනවනේ රුක්ෂාන් බෙල්ලන වගේ කසකාරයෝ කොහෙද වැඩ කරන්නේ, ඒගොල්ලෝ මොනවද පහුගිය කාලේ කරේ, ඒගොල්ලෝ එක එක ආණ්ඩුව යටතේ මොනවද කරේ වගේ දැක්කහම පැහැදිලිවම මේ තියෙන ආණ්ඩුව මොකක් වුණත් ඒ ආණ්ඩුවේ කසකාරයෙක්. එයා ඇවිල්ලා මොකද්ද මේ කරන්නේ? කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ කක්කුස යෝජනෙක් කෙනා කියනවා මේකේ දැන් මේ ආයතනයේ අධ්‍යක්ෂකවරේ මේ කියන්නේ පර්සනල් කෙයා එක ගැන මිනිස්සෙක්ගේ. ඒතරු කක්කුසි පෝච්චිය අදින එක හිරිකිත වැඩක් බවට පරිවර්තනය කරොත් හෙට දවසේ කක්කුසි පෝච්චිය අද ගන්න වෙනවා ලෙඩාට ලෙඩාගේ. ඊට පස්සේ කියයි අර ගුදමාර්ගයට ඇඟිල්ල දාලා පරීක්ෂණ කරන වෛද්‍යවරයාට කියයි ඔයා මේ අහවල් එකේ ඇඟිල්ල ගහනවනේ ඊයක්. එහෙම කියන්න පුළුවන්. එතකොට ඒ වෛද්‍යවරයාට ලැජ්ජ හිතුනොත් එහෙම එයා මොකද කරන්නේ? ඒක ඇඟිල්ල ගහන්න වෙන කෙනෙක් දා ගන්නවා ඊට පස්සේ. ඉතින් ඒ නිසා මේවා මේ සරල මේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ අවුරුදු 20ක් 25ක් ඉඳලා අධ්‍යක්ෂක පුටුවේ ඉඳගත් කෙනෙකුට ගැළපෙන ඒවා නෙවෙයි. එතකොට ඒ කුලල් කාගෙන ඉල්ලත් මෙතන හදන්න යනවා. තුන්වෙනි පියවර තමයි
Deng andu mukadime karala tiyenne. Deng rajaya vaidya niladhari sangame. Banku sevaka sangame. Oba api hondata dannawa. Ida passe monawada telecom eka waraya viduliya. Me serama ekathu vela badu pilibandawa satanak kara. Deng me satana athule kandayam dekakata vitarak yamak deela e satana iwara karala tiyenawa. Deng e satana iwara wetcha kramaya mokadda? Oba hondata vidyaatmakawa kiyawa ganna badu gahanawa tama. හැබැයි ගහන බද්ද ඩැට් කියලා හරි මොනවා හරි එකක් පටලවලා දැන් මෙහෙම ඩැට් නිකන් ආමාර මැජික් එකක් කරන්න යනවා මම කියනවා ඒ ඩැට් එකයි මැජික් වෙන්නේ කියලා. කියලා ආපහු දෙනවා. එතකොට දැන් මොකද වෙන්නේ? දැන් බදු ගහලාද? නෑ. එතකොට බදු ගහලා පේන්න ඊට පස්සේ බද්ද දීලා එතකොට බදු ගහලා දෙන්නේ ආයේ මේ රටේ ඔය කියන මේ මේ සාමාන්‍ය මිනිසුන්ට. ඒ කියන්නේ මෙහෙම මේ මේ බදු ගහනවා පොදුවේ ගහලා ඒගොල්ලෝ කැමති අයට ආපහු බෙදලා දෙනවා නෑ ඒක ඒකට විරුද්ධව ඒක පොදු සරණක් පටන් ගන්නවා ඊට පස්සේ ඒක පාර්ශවයන් නිහිට කරවන්න විශේෂයෙන් ආණ්ඩුවට විරුද්ධව කතා කිරීම හෝ ඒ පොදු මේ වලට එන එක නවත්තන්න ඒගොල්ලෝ විතරක් දෙනවා මොකක් හරි විශේෂ මේක නිහඬ කරවීමක් නෙවෙයි ඒගොල්ලෝ කැමති අයට බෙදලා දෙනවා දැන් මේක හරි හරි පුදුම ආර්ථික ප්‍රතිපත්තියක් මෙහෙ මෙහෙ දැන් මේක IMF එක මේ වගේවට රවටිනවා දැන් ඊළඟට රුක්ෂාන් බෙල්ලන මම යාව කෝට් කරන්න මට අනිත් අයව කෝට් කරන්න බෑ එයා කරන ප්‍රකාශ හරි වැදගත් එයා මේක කසකාරයෙක් එයා අමුවෙන් කියන විතරක් නෙමෙයි එයා මේක කරන්නේ යම්කිසි දේශපාලන දැනුවත්භාවයක් එක්ක ඒකට එයා කොච්චර මැචුවර්ඩ්ද කියලා මම දන්නේ නැහැ නමුත් මේ දැනුවත්භාවයත් එක්ක මේ එළියට එන කතා හරි වැදගත් එතකොට එයා කියනවා කතා දෙකක් වැදගත් අපි කියලා එයාට යාම අනුන්වා දීගෙන කියනවා මේ අපි කෙහෙලියව එලවන්න වැඩ කරාලු කොච්චර කාලයක් එයා වැඩ කරාද නැද්ද කියලා අපි දන්නව ගණන් ගිලව්වේ ඒක අපි දූෂණ වලට විරුද්ධ වුණාලු ඒකත් අපි දන්නව කොච්චර කාලයක් විරුද්ධ වුණාද කියලා හැබැයි GMO එක එහෙම කරේ නැල්ලු එයා කියන්නේ මේ මං GMO එක කෝට් කරන්නේ යාගේ හරි ඒ ඒකල එයා කියනවා GMO එක ගියේ ගමන් මාර්ගේ බලන්නකෝ වැඩි දූෂණ වලට කතා කරේ නැහැ හොරකම් වලට කතා කරේ නැහැ ඒගොල්ලෝ වෙනම ගමනක් ගිහිල්ලා මේක දිනාගත්තා ඕගොල්ලොත් පුළුවන් නම් ඒක කරන්න දැන් මේ මොකද්ද කියන්නේ ඒ කියන්නේ මේ අරවා යට ගහනද දාගත්ත ඩීල් එකක් කියලානේ මේ කියන්නේ දැන් එයා අපිට කියනවා උගන්නනවා වෘත්ති සමිති කරනවා නම් දාන්න එහෙම ඩීල් එක දැන් ඒ ආයේ කියන්නේ ඩීල් දාලා තමයි දැන් රටේ ආණ්ඩුවත් එක්ක ජනාධිපතිතුමත් එක්ක අපිට යමක් දිනා ගන්න පුළුවන්. ඒතකොට මේ කාරණා ටික ගත්තාම මේක ඉතා පැහැදිලිව එක පැත්තකින් බදු ගහලා දිනනවා ඊට පස්සේ බදු ආයෙ දීලා තියෙනවා. අනිත් පැත්තෙන් ඩීල් දාන අයට බෙදලා තියෙනවා. අනිත් පැත්තෙන් ආර්ථික යුක්තිය කියන එක බැරි මිනිහට නෙවෙයි තියෙන මිනිහට රෝයල් කුලයට විතරක් දීලා තියෙනවා. ඊළඟට ඔවුන් තව කාරණාවක් කියනවා මේ මේ බදු ගහනවා නම් දැන් අපිට අපි ඩැට් එක ඉල්ලනවා නම් බදුත් ගහ ගන්නලු අපිට දැන් ඇත්ත බදු ගහන එකට ඉතා ඒක අපි කැමති හෝ අකමැති ඒකට ආදායමට සාපේක්ෂවනේ ඒක ගන්න ඉතින් වැඩේ තියෙන්නේ සෞඛ්‍ය සේවාවේ වෛද්‍යවරු හැරුණාම අපිට යම් සුළු ප්‍රමාණයක් බදු වදිනවා අපිට නැත්තේ නෑ නමුත් අයි අපිට බදු වදින්නේ නැත්තේ පඩි නැත්තේ බද්දක් ගහනද නම් බඩියක් දෙන්න. ඉතින් අපි ඒක තමයි අපේ අපෙන් බදු ගන්න ඕන නම් අපිට ඔය 70,000 දෙන්න. එතකොට රුපියල් 10,000ක් විතර බද්දක් ගහ ගන්න පුළුවන්. හරි ඒක කනිෂ්ඨ කාර්ය මණ්ඩලයට වඩා බද්දක් ගහ ගන්න බෑ. ඔබ දකින්නේ මේ දීමනාව 70,000. ලංකාවේ රජයේ සේවකයෝ කී දෙනෙකුට 70,000ක මූලික වැටුපක් තියෙනවා. ඉතින් මම මේ කියන්නේ ඉරිසියාවට කුවකත්වයට කියලා කියයි. නමුත් හොම්බෙන් බිම ඇනගෙන වැටිච්ච රටක්. මේ රට ඇයි ආර්ථිකව වැටුනේ කියලා ගත්තොත් සරලව වැඩියෙන් පාරිභෝජනය කරපු කීප දෙනෙක් හින්දා අඩුවෙන් පාරිභෝජනය කරන බහුතරයක් අමාරුව වැටිලා තියෙද්දී ඒ න්‍යායම නම් මෙතන ගෙනියන්නේ ඒ න්‍යායත් එක්ක අපිට ගැටෙන්න වෙනවා. එතකොට ඒ ගැටීම අපිට අපේ වෘත්ති සමිති ශේෂ්ඨයත් එක්ක කරන්න වෙනකොට අපේ රෝගියාව අපහසුතාවයට පත් කරන්න වෙනවා. හැබැයි අපි ඒක අවම කරගෙන කරන්නේ අපි මේ කියන විදිහට වෘත්ති සමිති 72ක් එක්කව වෙලා වර්ධනය කරොත් තරිඳු කවුරු වයි ඉස්පිරිතාලේ හිටියත් ලෙඩා පිට ලෙඩා වැදගෙන වැටිලා මැරෙන්න ඕනේ. එහෙම වෙලා නැහැ. අපි එහෙම වෙන්න දෙන්නේ නැහැ. එහෙම නම්බර්ස් පෙන්වන්න බෑ මේ දවස්වල විතර මැරුණා කියලා. ඔව්. එහෙම කිසිම හානියක් වෙන්න අපි දෙන්නේ නැහැ රෝගියෙක්ගේ ජීවිතයට. හැබැයි අපි මේක කිව්වාම ඒකත් පාවිච්චියට ගන්න හින්දා අපි මේක කියන්නේ නැහැ. මිනිස්සු පොතේ අස්සම් කරන්නේ දොස්වෙච්චාම වැඩ කරනවා ගොඩක් දැන් ඕන. හරි. හැබැයි බොරුවට ගෙනල්ලා ආමියක ගෙනල්ලා ටීවී එකේ පෙන්නලා ආමියක යුද්ධයක් කරන්න යනවා. දැන් ඉස්පිරිතාලස්. දැන් අපි ඒකටුමට කොහොමද මුණ දෙන්නේ කියලා කතා කරන්න වෙනවා. නමුත්
ඒවා ෂෝ මේ රැඩ්ඩු ටික බලා ගන්න අපිට පුළුවන් හැබැයි මේ අසාධාරණ මිස දන්න අපිට සිද්ධ වෙනවා ඉතින් අපි රෝගීන්ට කියන්නේ අපිත් එක්ක එකතු වෙන්න අපිත් එක්ක මිනිස්සු එකතු වුණොත් අපිට මේක ගොඩක් කල් කරන්න වෙන්නේ නැහැ නෑ ඒක නෙමෙයි මෙහෙමනේ දැන් රෝගීන් කියන්නේ නැවතත් මොකක් හරි අසාධාරණ කරනවා ඒ කියන්නේ අපි හිතමු ගම් දුම්රිය වැඩ කරන කෙනෙක් රෝගියෙක් රක්ෂණ සංස්ථාවක වැඩ කරන කෙනෙක් රෝගියෙක් සෞඛ්‍ය වැඩ කරන අපිත් රෝගියෝ වෙනවා ඊට පස්සේ බැංකුව වල වැඩ කරන ඕන තැනක ටෙලිකොම්ද ඔක්කොම මිනිස්සු ආයේ ඊට පස්සේ එහෙම නැත්තම් පෞද්ගලික අංශයේ කලාපේ වැඩ කරන මිනිස්සු ඔක්කොම ඒගොල්ලොම තමයි රෝගීන් වෙන්නේ එතකොට දැන් මේ ආර්ථික අර්බුදයයි පීඩනේ වැට් එකද විදුලි බිලද එතනින් එහාට ගියපු අනිකුත් සියලුම අර්බුද ටික මේ ඕනම ඒ කියන්නේ රෝගියෝ ලෙස ඉන්න අයටත් අදාළයි. හරි. නැත්නම් දුම්රිය මගිය දුම්රිය වැඩ රජණයකටත් දිත් අපිට කියනවා කියනවා මගියටත් අදාළයි. එතකොට මේ වෙලාවේ අවශ්‍ය වෙන්නේ මේ සෞඛ්‍ය සේවකයා තමන්ගේ ඉල්ලීම ඉල්ලන්න පටන් ගන්න. ඔව්. එතකොට යා කිව්වාගේ ඒකෙන් අපිට මේ අහවල් දවස් දෙකේ සෞඛ්‍ය වර්ධනයයි තිබුණා. ලබන සතිය වෙද්දි නම්බර්ස් පෙන්වන්න බෑ. මෙච්චර සංඛ්‍යාව මරණයටපත් වුණා. මේක නිසායි උනේ කියලා. එහෙනම් මේක සර්ජ් එකක් වැඩිවීමක් මරණවල පෙන්වන්න පුළුවන්. එහෙම වෙලා නෑ. ඒක නිසා කලනුත් වර්ධනය තිබිලා තියෙනවා සෞඛ්‍ය අංශේ. ඊළඟට මේ දෙවැනි එක මිනිස්සු විදිහට මේ වෙලාවෙත් හදා ගන්න ඕනේ තම තමන්ගේ මයින්ඩ් සෙට් එක. අපි කවුද අපි වැඩ කරන මිනිස්සු මේකේ පීඩාවටපත් වෙච්ච මිනිස්සු මේක පාලනය කරපු අය හිටියා. අපේම ඉන්න තව සෙට් එකක් මේ වෙලාවේ තමන්ගේ ඉල්ලීම් ටිකක් ඉල්ලනවා. ඒතකොට ඒක يعني ආණ්ඩුව මොන ප්‍රචාරයක් නැරියත් ආණ්ඩුවට සම්බන්ධයි මීඩියා වලින් මොකක් කියවුවත් මිනිස්සු මයින්ඩ් සෙට් එක හදාගත්තොත් ඒ සහෝදරත්වය මොකක්ද ඒකට කියන්නේ සොලිඩරිටි එක. මම හිතන්නේ අනෙක් ශේෂ්ඨ වල වැඩ කරන මිනිස්සු තම තමන්ගේ ඉල්ලීම් ටික දිනා ගන්න ඕනේ වෙලාවක් මේක. ඒකයි. එතකොට දැන් අපි අපිට දැන් තියෙන්නේ මේ ආර්ථික ප්‍රතිපත්තියෙන් අපි ගොඩ එන්න දරන ප්‍රතිපත්තිය රටේ මොකද්ද කියන එකනේ. එතකොට අපිට ඉතාල පැහැදිලිව පේනවා මේකේ මේ බදු එකතු කිරීමත් විහිළුවක්. දීමනා ලබා දීම වගේ දේවලුත් විහිළුවක්. ඊට පස්සේ මේකේ තියෙන මේ රෝයල් පැලැන්තියේ තීරණ ගැනීමේ ක්‍රමවේදය ඇතුළත් පීඩාවටපත් වෙන්නේ සාමාන්‍ය මිනිස්සු. රට බංකොලොත් තුනෙත් එහෙම තීරණ ගත්ත හින්දා එතකොට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ගත්ත තීන්දුව වලට වඩා ආර්ථික වශයෙන් මේ තීන්දුව වල මේ ලොකු වෙනසක් තියෙනවද කියන දැන් අපි අනිල් වික්‍රමසිංහ කියන්නේ නිකන් ගෝඨාභය රාජපක්ෂ ගියාට පස්සේ ගොඩ ගන්නව මිනිස්සයානේ ඉතින් දැන් මේ ප්‍රතිපත්ති මේ දින අපිට මතක ගෝඨාභය රාජපක්ෂ මහත්තයා උඹ තමයි ඔය ඔය ඒ ආගේ වටේ ඉන්න කීප දෙනෙක් එක කතා කරලා අනුමතයි කියලා ගාලා වේවනවා හරි හැබැයි මට දෙන්න මීට වඩා ඒත් අඩු ගානේ හුඟන් දීමක් තියෙනවා දැන් මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාට කවුරුත් හිටියේ නැද්ද මේක කරාම මෙහෙම ප්‍රශ්නයක් ඇති වෙනවා කියන්නේ මේ අපේ ඇඟට දාපු ප්‍රශ්නයක් අපි දරිදු ඉල්ලුවේ නැහැ අපිට ඕටි ගෙවන්න නැතුව වැඩ කරපු මිනිස්සු හිටියා හරිද සල්ලි නැතුව වැඩ කරපු මිනිස්සු හිටියා ප්‍රතික්‍රියක ටික නැතුවම හදාගෙන වැඩ කරපු මිනිස්සු හිටියා අපි ඉල්ලන එක හොඳ නැහැ කියලා හොඳ සංස්කෘතියක් මේක හැදෙමින් හිටියා ඒ කියන්නේ අපිට වෘත්තීය සමිතිය වලට පුළුවන් වුණා අතරින්දු අපි අපේ ඉල්ලීම් පැත්තක දාලා අපි සෞඛ්‍ය සේවාව අපිට තනියෙන් ඒක කරන්න බෑ අපේ සමාජිකයෝ ඔබට පෙවුණා ඉඩ ඇරලා හිටියා අපිට දැන් සමහර වෘත්තීය සමිතිය එහෙම කරේ නෑ ඒගොල්ලෝ ඒගොල්ලෝ හැමදාම කිව්වේ ආර්ථික යුක්තිය ගැනයි රට යන එකයි මේකේ ඉන්නවනම් සලකන එකයි ඉන්නේ හිටියේ නැත්තම් අපි යනවා කියලා තර්ජනයක හැබැයි අපේ සමාජිකයෝ මේ පීඩාව දරාගෙන අපිට මේ රටේ සෞඛ්‍ය සේවාව කතා කරන්න ඉඩක් දීලා තිබ්බා ඒක මේ නැති කරේ ඉතින් ඒක නැති කරේ අපි නෙවෙයි ඒක ඉතාම නරක විදිහට නැති කරා මේ තීරණයත් එක්ක ඉතින් ඒකට වග කියන්න ඕනේ ආණ්ඩුව එතකොට දැන් මේ කියන මේ දීමනාව මේකට කියන්නේ ඩැට් එක කියලානේ මේකට කියන්නේ සිංහල වචන මොකද්ද මේක ඩැට් කියන්නේ ඩිස්ටර්බන්ස් රාජකාරී බාධා අවේලබිලිටි ඒ කියන්නේ පැමිණ සිටීම ට්‍රාන්ස්පෝට් ප්‍රවාහන දැන් ඔබට පේන්නේ නැහැ නේ මේකේ මැජික් එක ඔව් එතකොට මොන රාජ්‍ය සේවකයන්ද මේක වෙනස් ඔව් ඒ කියන්නේ විශේෂයෙන් වෛද්‍යවරුන්ට විතරක් තියෙන අනිත් මිනිසුන්ට නැති මොකද්ද මේකේ තියෙන විශේෂත්වය මේ දීමනාව ඔය දැන් සමහරවිට රාජකාරී බාධා කියන්නේ මිනිස්සුෙකුට නැගිටලා ඩොක්ටර් එන්න කියන එකේනට එන එකේනට තියෙනවා අර පැවිදි අතරම නැගිටන් ඉඳලා අර කෝල් එක දෙන එකේනට රාජකාරී බාධාවක් නැහැ. අයියා නැගිටලා නින්නේ. දැන් මම දැන් අවුරුදු 10ක් මීඩියා වල ඉන්න කෙනෙක් විදිහට අඩු වැඩි වශයෙන් සෞඛ්‍ය සේවය ගැන කතා කරලා තියෙන විදිහට කෙනෙක් විදිහට සහ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිතිය සහ වෛද්‍යවරුන්ගේ මේ කියන්නේ වෛද්‍යවරුන් ගැන නෙමෙයි පොදුවේ කියන්නේ. අපි දන්න වෛද්‍යවරු ඉන්නවනේ හොඳයි. මම මේ සහ අපි මේ දූෂණ වංචා ගැන ලියද්දි වෛද්‍යවරු ඒව ගැන කතා කරලා තියෙනවා. එතකොට දැන් නමුත් වෛද්‍ය නිලධාරීගේ සංගමයේ නායකයෝ ටිකයි මේක ස්වභාවය තමයි ඉතාලම මේ අපි ඒකට කියන්නේ ප්‍රතිගාමී කියන්නේ
ඉගන්නේ මේ ඇවිල්ලා ආණ්ඩුවට කඩේ යනවා. ඊට පස්සේ පොහොර ගැන අයරෝ මේව කතා කරපු අයත් හිටියා. ඊට පස්සේ දැන් ඒව කරගෙන ඊටාම මේ ඊට පස්සේ කිසිම වයිට් කිසිම කෙනෙක් GM එක විශ්වාස කරන්නේ නැහැ. එකට වෘත්තීය ඉල්ලීමක් හෝ මොකක් හරි දෙයක් කරද්දී. මම මගදී අතෑරනවා කියලා. එතකොට මම කියන්නේ ඒ ඊට පස්සේ දැන් වෛද්‍යවරු කියන්නේ වෛද්‍ය රස්සාවේ ඉන්නවනේ හොඳ මිනිස්සු. දැන් මම හිතන්නේ 80 ගණන් වල විශාල අපි තුමු කතා කරලා දිනු විවිධ වෛද්‍ය වෘත්ති සමිති නායකයෝ මහා සටන් වල ඉඳපු මහා නායකයෝ ගැන ජනතාව එක්ක එකතු වෙච්ච අය අර වාමාංශික ව්‍යාපාර වල ඉඳපු අය එහෙම ඉඳපු සේවය එක කාලෙකින් පස්සේ ඊටාම අර එකට කියන්නේ ජනතාව එක්ක බද්ධ නොවිච්ච යම්කිසි මේ වෘත්තීය ව්‍යාපාරයක් බවට ගෙනියන. එතකොට ඒකට ලැබෙන මොකක්ද ඒකට කියන්නේ ඒකට ලැබෙන මේ ඒක වෙනුවෙන් කරන මේ තෑගි දීමක්. එහෙම නැත්නම් ඒකට ප්‍රධානයක් විදිහට මම හිතන්නේ මේ වගේ කියන වෛද්‍ය සේවයට යම් කිසි විශේෂ තත්ත්වයක් දෙනවා. තරුණු මෙහෙම දැන් මම අසාධාරණයක් කරනවා ලංකාවේ ඇත්තටම මහන්සි වෙලා මේ සේවාව ඇතුලේ වැඩ කරන විශේෂඥ වෛද්‍යවරු වගේ කණ්ඩායම් ගැන කතා කරනවා. ඒ කියන්නේ ක්ලිනීෂියන්ලා. ඒ කියන්නේ සායනික විශේෂඥතාවය කියන එක ලංකාවේ අග්‍රගණ්‍යයි. ඔවුන් කරන සේවාව මේ ඒ කියන්නේ අපරිමාණයි සහ ඒක අපිට කම්පයර් කරන්න බෑ සමහරලාට උන්ගේ මහන්සිය. වගේම උන්ගේ දැනුමත් ඉතා උඩ. හැබැයි මේ දැනුම් ලබා ගන්නෙත් අපේ රටේ මිනිසුන්ගේ බදු මුදල් එක්කේ මුදලින් ඒක මිනිසුන්ට අයිති කියන එකත් මම කතාවක් විදිහට පැත්තකින් තියෙනවා. මොකද විශේෂඥ වෛද්‍යවරයෙක් හදන්නේ සම්පූර්ණයෙන්ම ජනතා බදු මුදලෙන්. ඔහුට විදේශ ශිෂ්‍යත්වය දීලා විදේශ ෆොරින් ට්‍රේනින් එක දෙන්නෙත් වෙනම මේ රටෙන් ගෙවලා මේ රටේ මිනිසුන්ගෙන් එකතු කරන සල්ලි. නමුත් ඒක දෙවනි වෙන්නේ නැහැ ඔහුගේ සේවය. ඔහු ඒ තරම් හොඳ සේවයක් කරනවා. අපි කියමුකෝ ඒ වගේ විශේෂඥ වෛද්‍යවරයෙකුට ඩිස්ටර්බන්ස් එකක් වෙන එක හොඳ නැහැ. ඌට ඔහු විනාඩි 20කින් එන්න පුළුවන් එක විනාඩි 40කින් එන එක රෝගියාට ඉෆෙක්ට් වෙනවා. ඔබ දන්නවද මේකේ පුදුමාකාර කතාව? දැන් වෛද්‍යවරු 33ක් වගේ ඉන්නවා සායනික කටයුතු නොකරන. අපි ස්පිරිතාලවල ඉන්න ඔක්කොම මතක් කරනවා. තත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉන්නවනේ වෛද්‍යවරු සෙට් එක. ඒ ඒගොල්ලන්ට මොකක්ද තියෙන සුවිශේෂී තාත්වය මේ රාජකාරී බාධාවට මේකට අදාළව. ඩිස්ටර්බන්ස් වේල. දැන් උදාහරණයක් ප්‍රවාහන කියන එකට ඒගොල්ලන්ට සුපිරි වාහන දීලා තියෙනවා. ඒ සුපිරි වාහනයක් තියෙන කෙනාටත් ඩ්‍රයිවර් කෙනෙක් එක්ක සුපිරි වාහනයක් ඕනෙ වෙලාවක ඕනෙ තැන ගියන්න ඕනෙට පෙට්‍රල් එකක් ගා ගන්න තියෙන කෙනාටත් ප්‍රවාහන කියලා දීපනාවක් දෙන්න ඕනේ. මං කියන්නේ මේක කුහකකම නෙවෙයි. මේවා නිකන් විද්‍යාත්මකව පටලවලා ග්‍රීක් කරලා මේ ඩැට් කියන්නේ මාර එකක් කරලා මැජික් එකක් කරන්න යන බෙල්ලනලා වගේ අය ආවහම අපිට මොන උත්තර දෙන්න වෙනවා. හරි. අනිත් එක අපි ඉල්ලන්නේ නෑනේ ඩැට්. අපිට කිය දෙන්නකො කැට් කියලා එකක්. අපිට දෙන්නකො පෙට් කියලා එකක්. අපිට රැට් කියලා එකක් දෙනවා. අපිට කවන්නේ නෑ බෑට් කියලා එකක්. රැට් නැතුව වෙන ඕන එකක් දෙන්න. අපි බාර ගන්න අපිට තියෙන්නේ මේ ජීවත් වීමේ ප්‍රශ්නේ. අපේ ස්ටේල් ලැට්ටුව රැඩ්නස් ස්කෝර් එක. ඔව් අපි කකුසි හොදන කට්ටිය කිව්වනේ. හරිද? කමක් නැහැ. ඒක පර්සනල් කෑ එක. අපි ලෑස්ති. රෝගියාගේ කකුසි පෝච්චිය අදිනවා කියන එක අපේ රාජකාරියක් තමයි. අපි හැමෝම රාජකාරියක්. හරි? අපේ අම්මට ලෙඩ වුණොත් ඔබේ අම්මට ලෙඩ ඔබ ලැට් එකේ පෝච්චිය අදින්නේ ඔබ මේ ඔබට දැන් මේ වහන් හිටියොත් ඔබ ඒක කරන හේකුත් නෑ. මාර අප්සෙට් එකක් මේක අදින එක කියලා. අර ඒ කාලේ තිබ්බනේ එහෙම මනෝභාවය. ඒ නිසා අපිට වැට් නැතුව ඕන එකක් දාලා දෙන්න. ඉතින් මේක මැජික් කරගන්න ඕනේ නෑ. ඒගොල්ලන්ට දැත් දෙන්න. නෑ ඒකේ මමත් ඒක හරියට හදන්න ඕනේ අදහස. මොකද දැන් මේ මෙතන තියෙන ප්‍රශ්නේ වෛද්‍යවරුන්ට මේක දෙන්න එක පිළිබඳ ප්‍රශ්න නෙමෙයි. මේ වෙලාවේ ආර්ථික අර්බුදයක් එක්ක මම හිතන්නේ රුපියල යගේයි රුපියලකින් කළ හැකි දේවල් වල යගේයි ගැත්තම මිනිසුන්ට ජීවනා ගෙවන එක සහ අනිත් එක තමයි සෞඛ්‍ය සේවය හැදිලා තියෙන ලංකාවේ. ලංකාවේ සෞඛ්‍ය සේවයට තියෙන අඩුපාඩු ටිකයි වංචා දූෂණ ටිකයි පහසුකම් නැති ටිකයි ඔක්කොම මැද්දේ සෞඛ්‍ය සේවයේ දුවල තියෙනවා. කියන්නේ WHO එක ගත්තත් ලොකු ලෝකෙ කොහෙ ගත්තත් අපිව උදාහරණයට ගන්න ඒ වගේම ඔය රජයට අරව කරන්න බෑ මේව කරන්න බෑ කියන බොහෝ අයට කට උතර නැති වෙන විදිහට සෞඛ්‍ය සේවය පවත්වාගෙන යන්නේ වැඩ කරන මිනිස්සු. වැඩ කරන මිනිස්සු තමයි මේකයි දඟ කියලා තියෙන්නේ වෛද්‍යවරුත් ඇතුළත් ඒක. ඒක දෙක ඇවිල්ලා එකට දීමනා ගෙවන එකට විරුද්ධ වෙන නෙමෙයි. නමුත් මේ අදහස මේ අයිඩියා එක මේගොල්ලෝ විතරක් ගෙවලා ඒක විශේෂ කරලා අනිත් අය නොගෙවලා ඉඳලා අනිත් අය ඉල්ලනකොට ඒ ඉල්ලන එකත් වැරදි කියලා හදන්නේ. මේ උදාහරණ. ඔව්. මේ කව් දොස්තර දෙන එක කකුසි හොදනෙක් කියලා දෙන්නේ නැහැ. දෙන්නේ නැහැ. දැන් මේ කකුසි හොදන මිනිහාගේ බදු මුදලේ නඩත්තු කරලා උගන්වලා අපි පවා. හරිද? අපි හිතමු කකුසි හොදන මිනි මිනිසෙක් ඉන්නවා කියලා මේ රටේ. හරිද? මේ මිනිස්සු හදලා චරිතේ හදලා වියදම් කරලා පෞරුෂය හදලා ස්ටේටස් එක හදලා ඒක හැදුවට පස්සේ එහෙම කියන්නේ යුතුයකමක් තියනවාද? ඒ කියන්නේ
මේ පර්සනල් කියායක කියන්නේ මම මේ මන් දන්නේ එහෙම වෛද්‍ය ශිෂ්‍ය කෙනෙකුට ඒ වගේ එකක් ගැන එහෙම කතා කරන්න පුළුවන්ද කියලා. දැන් මේ පිටරට වැඩිපුරම රස්සාවල් වලට යන්නේ වෛද්‍යවරු ඇතුළු අපි හැමෝම යන්නේ කෑගිවස්ලා විදියට. කෑගිවින් කියන්නේ ඕක තමයි. මිනිසුන්ගේ පර්සනල් කියායක. වයසට ගියාම මේ රටෙත් ඒට අනිද්ද වෙන ප්‍රශ්නේ ඒ වාය වෘදය රැකබලා ගන්න කෙනෙක් නැහැ. එතකොට පර්සනල් කෙයා එක දෙන්න වෙනම සර්විස් එකක් තියෙනවා. දැන් වෛද්‍යවරු ගණනාවක් යනවා ඒ ඒ වෙලාවට. මොකද? ඒකට තමයි රස්සාවල් තියෙන්නේ. එතකොට මම අහන්නේ මේ මේ සුද්දගේ කකුසි බෝච්චිය ඇදින එක මාරයි. ඒක කෙයා ගිවින් හරි මොකක් ලොකු එකක්. දැන් මේ ලංකාවේ මිනිස්සු ඒක කකුසි බෝච්චිය ඇදින එක ඒක ඒක කරන්න එපා. ඒක කරොත් ඒ ඒකට සොරොත් ඒක කරොත් මොකුත් දෙන්න බෑ. ඒ කියන්නේ මේ මේ මිනිහට අයිතියක් නෑ රටේ. ඉතින් මේවා එක තමයි මේ ප්‍රශ්නේ අපිට මේ 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 විදිහට වාද කරන්න වෙන්නේ. නමුත් ඔබ කියනවා වගේ අපිට වෛද්‍යවරු මේ අරන් දීලා තියෙන අවස්ථාව ඔවුන්ගේ සටන ජයග්‍රහණය කරාට අපිට ප්‍රශ්නයක් නැහැ. ඔවුන්ගේ අයිතිය දිනාගත්තට අපිට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔවුන් අපිත් එක්ක කණ්ඩායම් ගතව සේවය කරන අපිත් එක්ක අපේ පොකුරේ ඉන්න මිනිස්සු විදිහට ඔවුන්ට යුතුකමක් තියෙනවා අපිටත් මේක අරන් දෙන්න. දැන් අපිට පුළුවන්නේ පරිපූර්ණ වෛද්‍ය වෘත්තීය වේදීන් කියලා අපිට විතරක් එහෙනම් මේක දෙන්න කියන්නේ. මම දන්නේ අපිට එහෙම මනසක් නැහැ. අපි පොඩි හින්දාද දන්නේ නැහැ. අපිට එහෙම මේක අපේ සාක්කුවට දාගෙන අර මේ අපිත් එක්ක වැඩ කරන පල්ලෙහාම ඉන්න සේවකයා දුක් විඳින. තරිදු ඔබ කියන්නේ සමහර වෙලාවට මේ මම ඇත්ත කතාවක් කියන්නේ. එක දවසක් මගේ රසායනාගාරේ ඉන්න කෙනෙක් තමන්ගේ දරුවෝ දෙන්න අරන් ආවා රසායනාගාරයට. හේතුව මොකද? රුපියල් 250ක් කොහොමද පාසල් ගාස්තු ගෙවන්න බැරි ඉස්කෝලෙන් එලියට දාන. ලොකු ගාණක් නෙවෙයි ආණ්ඩුවේ ඉස්කෝලය. රුපියල් 250ක ප්‍රශ්නයක්. එහෙම මිනිසුත් එක්ක අපි වැඩ කරන්නේ. එතකොට අපි කතා කරන්නේ අපේ ස්ටේටස් එක ගැන නම් අපිට ස්ටේටස් තියාගෙන ඉන්නේ මේ බදු ගෙවන්න එපා. මේ එතකොට දැන් මේ කියන සාමාන්‍ය මේ වෙලාවේ ඉල්ලන දීමනාව දුන්නොත් නිකන් රාජ්‍ය ආයතන එකෙන් එන හත ගහනවාද? ඒ කියන්නේ විශේෂයෙන් දැන් ඔය ජනාධිපතිලට ලායලේකම් කාර්යාලයට හිටපොයට වෙන් කරපු ගණන් වලට වඩා මහලුකු මුදලක් මේකට වැය කරන්න සිද්ධ වෙනවද? ඊට පස්සේ නිකන් සෞඛ්‍ය සේවයේ දන ගහන්න වෙන සයිස් එකකට සල්ලි යනවද? මොකද්ද මේ? ඒ කියන්නේ මේකට මේක කරන්න බැරි වැඩක් නේ. මම කියන්නේ රාජ්‍ය ආයතන පැත්තේ. ඉතින් බැරි මන් දන්නේ ප්‍රතිපත්ති ගරුකව මේක හදනවා නම් මන් දන්නේ. මට දැනෙන විදිය තමයි මේ රටේ ආර්ථික යුක්තිය ඉටු වෙන්න ඕනේ පල්ලෙහාම මිනිස්සයට. හැබැයි කවුරු හරි හිතනවා නම් ආර්ථික යුක්තිය ඉටු වෙන්න ඕනේ උඩ ඉඳන් කියලා අපිට වෙනවා ඒකට සටන් කරන්න. අපි ඒකට සටන් කරනවා අපිට හයිය තියෙන ඉඳ. ඒක වැරදි වෙන්න පුළුවන් තරඳු. ඒක ගැන විවේචන තියෙන්න පුළුවන්. නමුත් අපිත් ඒක අතාරින්න බෑ. අපි සමාජිකයෝ විසින් නඩත්තු කරන සංගම් මේවා. ඒතකොට ඔවුන්ගේ ආර්ථික යුක්තිය පල්ලෙහානුත් වෙන්නේ නැතු උඩිනුත් වෙන්නේ නැතු අපි අතරමැද හිර වෙන්න බෑ. හැබැයි මේ රට ආර්ථික යුක්ති ඉටු කරනවා නම් ඉටු කරන්න ඕනේ මේ රටේ අඩුවෙන් පරිභෝජනය කරපු මිනිස්සුන්ට. මේ රට බංකොලොත් වෙන්නේ අඩුවෙන්ම පරිභෝජනය කරපු මිනිස්සුන් හින්දා නෙවෙයි, වැඩියෙන්ම පරිභෝජනය කරපු මිනිස්සුන් හින්දා. අපිට පේනවා දැන් ඉමුනෝග්ලොබුලින් ගනුදෙනු විතර 114,444 එක ගනුදෙනුනේ. ඔබ හිතන්නකො එතනම තියෙනවා තව 183ක් ගනුදෙනු. හරි. ඊවා ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. හරි. අප්‍රති ප්‍රතික්‍රියකයක් ගන්නකොට 4 ගුණයක් මිලට ගන්න අපි. හරි. එතකොට ආණ්ඩුවට හිතෙනවා නම් මොන මොනවා හරි මේ එකහු කරගන්න සල්ලි ටික ආපහු Tamanට ඕන ඕන අයට දෙන්න කියලා මේ රට ගොඩ යන්නේ නැහැ. අපිට ඒක පැහැදිලි. එතකොට රට ගොඩ දානවා කියලා හිතාගෙන පටිතද කරගෙන අපි ඉඳලා වැඩකුත් නැහැ. අපි පටිතද කරගන්නේ මේක ගොඩ දාන්න, ගොඩ යන්න. හරි. දැන් පරිපූර්ණ වෛද්‍ය සේවාවේ ප්‍රතිශතාත්මකව ගත්තොත් වැඩිම ප්‍රතිශතයක් රට කියලා දෙන පරිපූර්ණ වෛද්‍ය සේවාවේ වෛද්‍ය සේවාව. ඉතින් අපි කියනවා නේ යවන්න. අපි වැඩ ආවරණය කරන්න. හරි. ඇයි අපි එහෙම කියන්නේ? ඉතින් මේ රටෙන් ඉල්ලන්නේ වෛද්‍ය වෘත්තිකයෝ නම් පරිපූර්ණ වෛද්‍ය වෘත්තිකයෝ අපිට යවන්න තියෙන්නේ ඒකනේ. අපි වෙන මොකුත් ඉල්ලන්නේ නැහැනේ. දැන් ටේබල් රබර්වත් ඉල්ලන්නේ නැහැනේ තරිදු. එතකොට අපෙන් ඉල්ලන්නේ සෞඛ්‍ය වෘත්තිකයෝ නම් අපි හදාලා යවන්න එපා. ඒකනේ අපේ ප්‍රොජෙක්ට් එක. ඒ නිසා අපි ආණ්ඩුවටත් එහා හිතලා අපි කියන යවන්න අපි 125ක් යනකම් යවන්නම් කාටද? අපිට තව හදන්න පුළුවන්. මේ රටේ ඕන වෘත්තිකයෙක් හදන්න පුළුවන්. මැජික් නෑ. වෛද්‍ය නිලධාරී කවුරුද අතරින් හදන්න පුළුවන්? විශේෂඥ වෛද්‍යවරේ කවුරුද 10කින් හදන්න පුළුවන්? ඒ අවුරුදු 10 2048 වෙන්නේ නෑනේ අවුරුදු 10කින්. නෑ අපි සංවර්ධනය වෙන්නේ නෑනේ 2048 නේ. ඒ අපි අවුරුදු 10 ප්‍රොජෙක්ට් එකක් දාමුකෝ. විශේෂඥ වෛද්‍යවරු අදාදා යවන එක. මොකද වෙන්නේ? ඒ නිසා ඔබ අහන ප්‍රශ්නේ මේ මේකෙන් මාර අමාරුවක වැටෙනවද කියන එක මට කියන්න වෙන්නේ
පටි තද කරගන්නවා නම් අපි ඔක්කොම තද කරගමු. තද කරගන්නේ නැත්නම් අපිට බෑ තද කරගන්න. අපි තද කරගත්තයි කියලා වැඩක් නැහැ. අපි විතරක් තද කරගෙන නෑ. තේරුමල් නෑ. එතකොට නෑ මම නිශ්චිතව ගණනය කිරීම කරලා නෑ. නමුත් බොහෝ අවස්ථාවලදී මම දැකලා තියෙන දේ තමයි මේ පොඩි වැටුප් වැඩිවීම ඔය කියන ඒවා හැදුනම මේ සේවය ගණන් කරලා නෑ. ගුරු සේවයකදී ගුරු සේවයේ පඩි වැඩිවීම ඉල්ලද්දී ගණන් හදලා තියෙනවා. එතකොට රාජ්‍යාවයට කිසිම තීරණාත්මක බලපෑමක් වෙන්නේ නැහැ විතරක් නෙමෙයි. සමහර තනි ජනාධිපති ලේකම්කාරලගේ තනි ආයතන තමන්ව නඩත්තු වෙන ඔය සමස්ත සේවයට ඔය කියන වැඩිවීම දෙන සහදරින මම එකඟයි. මිනිසුන්ට පඩි දීලා ඒ මිනිසුන්ගේ කාර්යක්ෂම වැඩ ගන්න එක අපේ රටේ තියෙන ප්‍රධාන නාස්තිය. සෞඛ්‍ය සේවාව ඇතුළු ඉතා පැහැදිලිව මේ ශ්‍රම බලකායෙන් ගන්න පුළුවන් වැඩ වලින් තුනෙන් එකයි ගන්න. ඒක ශ්‍රම බලකාය ප්‍රශ්නයක් නෙමෙයි. මේ 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 කාර්යක්ෂමතාවය හදන්න පඩි ගන්නේ ඔබ කියන කට්ටිය පරිපාලකයෝ. හරි, මේ ඩැටුත් ගන්නවා සෞඛ්‍ය අමාත්‍යාංශය පරිපාලකයෝ. හරිද? නිදි බාධකත් ගන්නවා, ප්‍රවාහනත් ගන්නවා, රැඳී සිටීමත් ගන්නවා. දැන් හැබැයි ඒගොල්ලගේ කාර්යක්ෂමතාවය මොකද්ද? මට ඒකෙන් තව එකක් කරලා දැන් මීට කලින් ඔය සමසෞඛ්‍ය මේ උපාධිය පිළිබඳ ප්‍රශ්නයේදී මීට අවුරුදු කිහිපයක කලින් ඔය මම මුල්ම කාලේ වර්තා කරපිටේ ඒකෙත් අපි දැකපු දෙයක් තමයි වෛද්‍ය වෘත්තිකය මැදිහත් වෙනවා මේ ආණ්ඩුව පැත්තෙන් ඉඳන් ඒකට විරුද්ධව දේවල් කියන. එහෙම නැත්නම් අන්තිමේදී සටන් කරන්න වෙන්නේ ආණ්ඩුවත් එක්ක නෙමෙයි වෛද්‍ය වෘත්තිකයත් එක්ක. ඒතර මේ වෘත්තිකයටම කියන්න බෑ. නමුත් ඒකේ තියෙන සංගම් එක්ක තොර මේක දිගටම තියෙන ප්‍රවණතාවක් කියලා. يعني දැන් එක මේක වෙන සේවාවල් ඇත්තද? දැන් එකම සේවාවේ එක කට්ටියක් ඒකද? මදන ඔය සමහර තේ විදුලි බල මම ටෙලිකොම් මේ වගේ ඉංජිනේරුවෝන්ගේ වගේ තියෙන සමහරලට ඒගොල්ලෝ ඉන්නව වෙන පැත්තක මේ අර අනෙක් සේවකයෝ මත අරගෙන. මේවයි තරණු. මම දැන් ඔක දෙවිදිහකට දාගෙන දැන් මම කැමති දැන් තියෙන රජේ වෛද්‍ය නිලධාරී සංගමය ටිකක් ඉස්සර හිටපු එකට වඩා හොඳ එකක් විදිහට දකි. මම මෑත කාලේ නෙවෙයි වුන් එහෙම මැදිහත් වීම කරේ නැහැ. හැබැයි කලින් එහෙම මනෝභාවයන් තිබ්බයි හිටියා. ඒ අය තමයි ඔය පොහොර ගැන අර එහෙම කතා කරේ. කතා කරලා මේ රට ඉවර කරේ. ඒගොල්ලන්ගේ මේ මනෝභාවය තිබ්බා. හැබැයි දැන් මේක සිද්ධ වෙන ඇත්ත යාන්ත්‍රණය තමයි මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉන්නවා වෛද්‍ය පරිපාලන විශේෂඥ වෛද්‍ය කියලා ඉන්නවා. සායනික විශේෂඥතාවයක් නැහැ, පරිපාලන විශේෂඥතාවයක් තියා කියලා එකක් දාගෙන එයා විශේෂඥ වෛද්‍යවරයෙක්. යාමනේ මේක හදන්නේ, යාමයි මේ මිනිත් එක හදන්නේ, යාමයි මේ තීරණය ගන්න, යාමයි PSC එකට මේක අනුමත කරන්නේ. ඒතර එයාට ගන්න පුළුවන්. ඒවා හදලා තියෙන නීති අනුකූල. එතකොට දැන් මේ කියන කාරණාවේදී අපිට විශේෂඥතාවයට වඩා ඒ කණ්ඩායම ඉතාම සූක්ෂමව ඒගොල්ලන්ගේ අතේ මේ සියල්ල තියාගෙන ඉන්නවා. හැබැයි ඉතින් ඒගොල්ලෝ වගේ කියන්නේ නැහැ. දැන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට IMF වාර්තාවක් තියෙනවා. රටේ තියෙන අර්බුදය තීරණ ගැනීමේ නවීනත්වය කලමනාකරණේ ගුණාත්මක බව. ඔය තාක්ෂණික වචන වලින් කියන්නේ මේවා ඕන කෙනෙකුට ඉන්ටර්නෙට් එකේ ගහලා බලුවම මේ මොකද්ද කියන්නේ කියලා තේරෙනවා. ඊළඟට යදවුම් වල සඵලදායකත්වය, මානව සම්පත සහ ආර්ථික සම්පත. මේක තමයි රටේ ප්‍රශ්නේ. සෞඛ්‍ය සේවාවේ මේක කැපී පෙනෙන ප්‍රශ්නයක්. එතකොට දැන් සෞඛ්‍ය සේවාව අපි ඔප්පු කරලා පෙන්නුවා මේ යන ගමන පීල්ලා හරියන්නේ නැහැ. මේකේ රටේ ආර්ථික අර්බුදයට සාපේක්ෂ සම්පූර්ණ විනිවිද පෙනෙන සුළු උදාහරණයක් මේක ඇතුළේ තියෙනවද? මොකද්ද රනිල් වික්‍රමසිංහ ජනාධිපති දඳුන්නේ උත්තරේ? කලමනාකරණ ගුණාත්මකතාවය වැඩි කරන්න ආයෙත් සායනික විශේෂඥයෙක්ම ගෙනල්ලා ඇමති පුටුවේ ඉන්නවා. කලමනාකරණ නවීනත්වය වැඩි කරන්න ආයෙත් සායනික විශේෂඥයෙක්ම ඇවිල්ලා වැඩි. දැන් මේක ආයෙ මේ කුහක කතාවක් නෙමෙයි. අපේ රටේ ආයෙමම කියනවා සායනික විශේෂඥතාවය ගරු කරලා හිස නමලා ආචාර කරන්න පුළුවන් ලෙවල් එක එකක්. හැබැයි සෞඛ්‍ය සේවාව පාලනය කරනවා කියන්නේ සායනික විශේෂඥතාවයෙන්ම කරන එකක් නෙමෙයි. තුනෙන් දෙකක් අපි අතෑරලා එකක් ආර්ථික කලමනාකරණය අතාරිනවා, අනිත් එක ස්ට්‍රැටජික් කලමනාකරණය වෘත්තිමය කලමනාකරණය අතාරිනවා. තොර මේ දෙක ගත්තහම ලෝකයේද දියුණු සෞඛ්‍ය සේවාවක් කියන්නේ අපි යොදවන යෙදවුම් වල සඵලදායකත්වය කොච්චර ප්‍රමාණයක් වැඩි කරනවද කියන එක. අපේ රටේ අඩු ගානේ අපි දන්නෙත් නෑ ඒක. දැන් ඔබවත් මමවත් රටේ කවුරුත් කතා කරලා දිනවද කොස්පොපේෂන් කියන එක. අපි ඕනෙම සේවාවක් සපයනවා නම් අපි දැනගන්න ඕනේ අපි එක කෑල්ලකට කොච්චර වියදම් කරනවා. ඒක අනුව තමයි අපි වියදම් කළමනා ගන්න. හොස්ප ටෙස්ට්, හොස්ප ICU බෙඩ්. දැන් මේවා හරියටම ඇනලයිස් කරලා අපි යොදවන යෙදවුම් වල සඵලදායකත්වය වැඩි කරන්න. ඒක වැඩි කරන්න තමයි ආර්ථික විශේෂඥයෝ ඉන්නේ. හැබැයි ඒගොල්ලෝ කවදාවත් ඒව අධ්‍යයනය කරලවත් තියනවද කියලා අපි දන්නේ නැහැ. එහෙම එකක් දිවාග තියෙන්න ඕන.
Wadi equipment kia tino, doa equipment lo dahari tahu kia, deh dahari tahu yang wah CT scan kocer keren wadah urut der. Itu kode ACT scan dika keran de mito wadah sapala dahi kromi akti eno wad. Hari, mi makin ikan sarala, sarala deh wal lo woni wela wak mahajana tahu de bawah dana kan de pulu wamen lo. Kobo de pulu wanda pera teko hari website teko de gila balagan, CT scan yang terkia tino wad. Jiwa rasanya antar kiat tiada, no, pariksan kiat dah usah kita kirim nawa. No, kohewa kagewat langi iwa datang. Itu ini mula hamat tamai. Ada inna mula rupiah milyan dah dah. Inna fisikal lah sunat dua bil kara. Itu bayi tanah ko ini mau binawa tu muda kalau mana karnya tiada. No, itu make itu pasti mama ubah gugur kalim pasti luter deh orang make me GMO mata pete uat GMO itu kena usi kira sama hari ya jadi sama hari me api iya dah usi heli darah ugara sahuk kemudi orang ada me ati reka lekam panah turu oleh he mau urdu ganak rahasi ini kan me equipment da arwada me arwada ganak itu oleh ukuman deal dah kan sempurna make arah samu hikat te neti we nevi dia palan ini me sahuk kemat yang si ti ne gati kat te Ikat a GMO ikat awak sih, nama ikat lusi kiri. Jadi lusi kiri awam ikat lusi samahar GMO ayah gila, buragan gila. Apa no samaharu dekine awak inno, samaharu ikat terunggan no, samaharu ikat ikat pratikriya dakkon. Jadi insa, tu rajib wajidin dari sanggame nevi me ikat prasne. Sabuknya amatya anse wajidin kalau mana karni prasne ati. Itu kuda deng ilang kuda deng amatya anse ikan apa misal deng sabuk, mang kita deng no ya. Mama, nama kian naya me, oya kian immunoglobulin, orang kita nama. Hari itu kiu. Hari itu kiu. Me, eke, me, dikata ma apu, me bimar sini kita bawa siap kita rehat deng. Me kamatu bela, orang kita nama masa gana kue nama. Api ham motor me ke angke ke sekarang ya keheli ramu kue. Lah sahah itu nengi hari tahu kau perih doa nengi aye. Sahah itu nengi hari deng mahesa tadi kerne di bimar sini vali di pawai, eba kian vali. Aku ina aye mungkin, naya naya, mesti tamai kiu bikila. Eh, mati biar di thawa mana atawat ti lah, naya, kejar itu hilalah, me tekak di lah, me me dawal kaya me kantar di lah, me valian me. Ika saya mati eli itu lagi, nama virus keran door naya kila. Itu kau dia bilah ikat. Me kaya bilah, mama hitan naya me kita am bihi sunu belu belu matu mini sunu me leh korang kanker lah, mini sunu matu kita am ikan India ikat kila ikan belu belu matu dramatik. Namu teba kita thawa godak kila. Itu kau dah muka de, itu kau me sahaya meka istirahat mau hilat de. Itu lo mukadde me tiennya me saukya macam digin digin. Ia kerana orang kian meka korang buka apa kita kerana mom kian. Podi me podi samhar tayang malu podi behitali ini keindang udah tayangan kang sempurna me dua si tayi ini semua kolla kanu kian. Ting meka keluar rak nanti ikat meka keluar rak gain pun ada sah. Ika thari tu mehway mama me saukya macam si krama wede kan kata agarani keheli rambuk kelak kene ko mama dana ganda tisal. Insa palaveni ika me saukya mati anshi tiyenne kramaya wisin horu athi karana ekak eka thamai loke narakama horakama ekeni me saukya mati anshiyata kawuru hari aawoth horakamak nokara allasak nodi pagawak nodi deshapalana balaya pawichchi nokara dana hadunukamak pawichchi nokara vyaparikek widiyata success wenna aawoth kene mama kiyanne ohuge vyaparika gnane atishay durwalai saha ohu bohowita pissek wenna puluwa ena me kramaya hadala tiyenne ehema etakota me aushadha niyamana adhikariyata mama hemadaema angila dik karanne samaharu sudu piriwata yanagena innawa samaharu horu vidihatama peni hitinawa namuth me degollama karanne ekama de ekeni meka ekama de kiyanne wenne ekama de ekeni aushadha niyamana adhikariye tiyenawa green channel ekak red channel ekak me dan kenekut kita hai ki kawula di samagama kawula liyaba dinja killuwa hama eke parraterata balala eka hitan amaru loke tiyena ekak bawada pariwarthane karana ekkena karanne me aushadha wala rate minissunta kolitiya balime maha satkarayak kiyala ne ee karanne tawa kenekuta enna tiyena maga nawattala ekaadhikaryayak ek minihekuta godana karana ඒකාධිකාරයක් ගොඩනැගුවාම මිනිහට 718 එක රුපියල් 2000කට විතර විකුණ ගන්න පුළුවන්. ඒතකොට ඒ මාජින් එක තමයි මේගොල්ලෝ බෙදාගන්නේ. හරි. ඒතකොට ඒ නිසා රෙඩ් channel එකේ එන්නේ ගතමන්ට් එක හදාගන්න. ඒ කියන්නේ ටිකක් අමාරු කරලා ටිකක් ප්‍රශ්න හදලා ඒක ගොඩ දාන්න ප්‍රශ්න ටිකක් create කරලා ඊට පස්සේ ගොඩ දැමීම සඳහා තමයි ඊතුරු ක්‍රියාවලිය වෙන්නේ. ඒ නිසා
මම මෙහෙම කියන්නේ ඉතා පැහැදිලිව ඖෂධ නියාමන අධිකාරී කාර්යය තමයි මේ රටේ ඖෂධ සම්බන්ධයෙන් සැපයුම් කරුවන් වැඩි කරන එක. ඒ වගේම ගුණාත්මක ඖෂධ වලට තරඟයක් ඇති කරන එක. එතකොට දැන් අපි ඖෂධ වල තරඟය අඩු ගුණාත්මක බව වැඩි කරනවා කියලා තරඟය අඩු කරන්න බෑ. තරඟය අඩු කරනවා කියලා මිල වැඩි කරන්න බෑ. මේ තුනම වුන්ගේ කාර්යය. ඒක තමයි කලමනාකරණය කියන්නේ. මිල අඩු කරන්න ඕනේ, ගුණාත්මක බව වැඩි කරන්න ඕනේ, තරඟය වැඩි කරන්න. මේ තුනම කරන්න තමයි කලමනාකරුව ඕනේ. ඉතින් ඒකට අදාළ ටූල්ස් තියෙන නියාමන විද්‍යාවේ. ඒකේ තියෙන විශේෂඥ වෛද්‍ය සේවය නෙමෙයි. හැබැයි ඖෂධ නියාමන අධිකාරියට දැන් දිගටමපත් කරන්නේ ආයත් සායනික විශේෂඥ. ඒතකොට නියාමන විද්‍යාව කියන්නේ වෙනම එකක්. ප්‍රසම්පාදන විද්‍යාව කියන්නේ වෙනම එකක්. මේ සයන්ස් මේ රටට කවද්ද ඊළඟට මේවා පාවිච්චි කරන ඩිසිෂන් මේකින් ටූල්ස්. දැන් ඔබ දන්නවා chat GPT වගේ artificial intelligence service එකක් ගත්තාම ලෝකේ බොහෝ තොරතුරු ටක් ගාලා ගන්න පුළුවන්. ඒක මේ එක පුද්ගලයකින් ගන්න ඕනේ නැහැ. මේ වගේ නියාමනය සඳහාම හදාගත්ත ටූල් තියෙනවා. ඔය ඉක්‍රී වගේ සොලූෂන් සිංගප්පූරුව වගේ රටවල් වල තියෙන්නේ. පුද්ගලයෙක්ගෙන් ගිහිල්ලා අපි අහන්නේ නැහැ. අපි අහන්නේ සිස්ටම් එකෙන්. සිස්ටම් එකට ඕන නම් විශේෂඥයෙක්ගෙන් අහනවා. හැබැයි කවුද කියලා කොහෙවත් එළිදරව් වෙන්නේ නැහැ. තමයි එයා අද ඉන්දියාවේ එක්කෙනෙක් වෙනවා, එහෙට ඇමරිකාවේ එක්කෙනෙක්. අනිත් බංගලාදේශයට තමයි යන්නේ. ඒක යන්නේ රෑන්ඩමයිසේෂන් එක ඔටෝමැටිකලි කියලා. දැන් අපේ රෑන්ඩමයිසේෂන් එකක් තියෙනවා. සමහර ප්‍රසම්පාදන වලට නියාමන අධිකාරිය ඔය අමාත්‍යංශය පත් කරන්නේ එක්කෙනාමයි. ඒ කියන්නේ අර අපි අර පොඩි කාලේ කරන්නේ බෑග් එකට අත දාලා නිල් බෝලද කළු බෝලද රතු බෝලද කියලා ගත්තාම සම්භාවිතාව හොයන්නේ. මේ සෞඛ්‍ය අමාත්‍යංශයේ සමහර ප්‍රසම්පාදන වල නිල්ම තමයි එන්නේ මොන පාට තිබ්බත් ඇතුලේ. ඒ වගේ රෑන්ඩමයිසේෂන් එකකුත් වෙනවා. ඒ නිසා දැන් මේ තරංගය මිල ක්වොලිටි එක මේ තුනම කලමනාකරණය කරන්න බැරි වෙනවා. එක වතාවකදී මිල අඩු කරන්න කියනකොට බාලේවය එනවා. බාලේවයපා කියනකොට බඩු නැති වෙනවා. දැන් මේ වගවාණු ටික හෙට මෙට කරකිනවා. දැන් මේ වෙලාවේ ඖෂධ නැහැ. මේ ඖෂධ නැතිවීම සිද්ධ වෙන්නේ මේ තරංගය ඒ ලියාපදිංචි කිරීම වල, ඒ කියන්නේ අඩු ගානේ ඔබ ගිහිල්ලා ලියාපදිංචියක් කිල්ලුවාම ඔබට දෙන්න බෑ නේද? දෙන්න බෑ කියන්න ඕනේ. දෙන්න බෑ කියන නිශ්චිත කාලයක් තියෙන්න බෑ. කාර්යක්ෂම ආයතනයක් නම් බෑත් නෑ, හාත් නෑ උත්තරයක් තියෙන්න බෑනේ. සමහර අය දින අවුරුදු 3-4 බෑත් නෑ, හාත් නෑ. බෑ නම් බෑ. දැන් අර ඔය ඉමුනෝග්ලොබුලින් ගනුදෙනුව කරන මනුස්සයා එයා කියනවා අවුරුදු 15ක් තිස්සේ මම මගේ මේ සමාගම ලියාපදිංචි කරා. මම කියන්නේ මේකේ කතා දෙකක් තියෙනවානේ. අපිට කියත හැකි බැලූ බැල්මට මේක ලියාපදිංචි කරේ නැත්තේ ඌ හොරෙක් නිසා. අය මම කියනවා ඌ හොරෙක් උනේ ඌට මේක කරගන්න බැරි වෙච්ච නිසා. මිනිහා මේක සත්භාවයෙන් යුතුව කරන්න try කරා මේක ඇතුලේ කවදාවත් එහෙම කරන්න බැරි වුණා. මිනිහට තේරුණා ඊට වඩා වෙන channel එකක් තියෙනවා. මේ මුන් පස්සෙ යන්න ඕනේ නැහැ. ගිහලා දේශපාලඥයෙක් අල්ලගෙන අරයන් මේ ලියුමක් අරගෙන වතුර පුරවලා ගෙනවත් මේක යන්න පුළුවා. මම මේක හදන්න ගියොත් තමයි මේගොල්ලන්ගේ රටේ තියෙන කැපාම අට්ටු වෙන්නේ. එහෙනම් මට හොඳම දේ දැන් මිනිහට අවුරුදු 15ක් experience. ඉතින් මම වියදම් කරපුවාට අර්ථයක් වුණේ නැහැ. මොම කියන්නේ මේ හොරෙක් ඉඳ දුන්නේ නැහැ කියලා. මම කියන්නේ නැහැ. පහසුකම් සපයන්නේ ඖෂධ නියාමන අධිකාරිය කියන්නේ. එතකොට පහසුකම් සපයන්නේ නම් වැරදි මාර්ගයේ යන කෙනෙක් නිවැරදි කරන්නවත් ඒගොල්ලන්ට සිස්ටම් එකක් තියෙන්න ඕනේ. එහෙනම් මම ඉතා පැහැදිලිව කියනවා අපි සාධාරණ යුක්තිසහගතව බලනවා නම් මට තියෙන සැකය මේ මිනිහව හොරෙක් කරේ ඖෂධ නියාමන අධිකාරිය වෙන්න පුළුවන්. මොකද ඔහුට යන්නේ නම් නැති වුණාම ඌට හිතෙනවා වඩා ලේසි නීතියානුකූලව මේක කරන එක නෙවෙයි හොරාට වතුර ගෙනල්ලා විකුණන එක. ඒක කළා මිනිහා පෙන්නවා. අපි නැත්තම් ඒක කවදාවත් අහුවෙන්නේ නැහැ. අද ඔය මොනවද කියලා දන්නේ නැති ඒ ඉන්ජෙක්ෂන් එක මිනිසුන්ට ගහලා ගහපු මිනිස්සුя දන්නෙත් නැහැ. වෙච්ච දේ දන්නෙත් නැහැ. හල්ලි ටික ගිහිල්ලා විශ්වජින් අයිලන්ඩ් වලට ගිහිල්ලා හෝටලේ කාමරෙන් ඒකම ඒ නිසා මේක කරන්න පුළුවන් එකක් කියලා අපි ඔප්පු කළා ඉවරයි. ඒ නිසා ඔහු ඒක තේරුම් ගත්ත එක වැරදි නැහැනේ. ඌ හොරෙක් වෙන්නේ නැති. හැබැයි මම කියන්නේ ඌට පාසුකම් සැපෙව්වා නම්, ඔව ගයිඩ් කරා නම්, ඔව නිවැරදි මාර්ගයේ ගෙනියලා ඖෂධ නියාමන අධිකාරියක් තිබ්බ නම්, සමහරට ඌ හොඳ සමාගමක් හදාගත්ත මිනිසෙක් වෙන්න පුළුවන්. මිනිස්සු සදාකාලික හොරුත් නෙමෙයි, සදාකාලික අවංකත් නැහැ. මිනිස්සු තියෙන සිස්ටම් එකත් එක්ක දුවන. සිස්ටම් එක හොරකමට පොළඹවනකොට ඒ මිනිහා හොරකම් කරන්න වෙන මොනවා කරන්නද?
අවසාන වශයෙන් දැන් මේ ක්‍රියාමාර්ග වෘත්තීය ක්‍රියාමාර්ගයේ ඊළඟට වෙන්න නියමිත මොකද්ද ඉල්ලීම මොකද්ද සහ මෙතනින් එහාට සෞඛ්‍ය වෘත්තීය සේවය වෘත්තීය සටන කොහොමද අනෙක් දැන් රටේ තියෙන වෙන මේවත් එක්ක බද්ධ වෙන මොකක් හරි තියෙයිද නැත්නම් මොකද්ද ඊළඟට වෙන්න තියෙන්නේ තරදු අපි උපරිම උත්සාහ කරනවා ඇත්තටම මේක සාකච්ඡා මාර්ගයට ගන්න ඔබ දන්නවා රටේ ජනාධිපති සුමා හැම එහෙම නිකන් ලෑස්ති නෑ නෙමෙයි ආ මේ වෙනකොට මේ ඔක්කොම දන්නවා නිකන් ඇහෙන්නේ නෑ වගේ ඉඳ මිනිස්සේ ඉතින් අපි කියන්නේ අපිට ඊගෝ බැටල් එකක් නෑ එතුමත් එක්ක එතුමා බල සම්පන්න ශක්තිමත් රටේ ජනාධිපතිත් එක්ක අපිට මේව හැපෙන්න ඕනේ නෑ ඒක එඩිට් කරන්න හරිද ඒ අපිට අවශ්‍ය කරන්නේ මම අද දිරණ චතුර නෙමෙයි මම ඕන එකක් කියනවා ජනරජ බඩ කම බබ නෙමෙයි කිව්වේ හරිද මොකද ඔබ මතක තියාගන්න ඔබ අර කලින් කියන එකත් ලංකාවේ දූෂණ විරෝධී පනතක් ඇවිල්ලා තියෙනවා දැන් ඔබ ඔබ කේලිය රඟු කැල්ල හොරකම් කරා කියලා ඒක ඔප්පු කරගන්න බැරි වුණා ඔබ හරියන්නේ කේලිය රඟු කැල්ල නෙමෙයි ඒ වගේ මරු අයිටම් එන්නේ මේ දවස්වල හරිද ඉතින් ඒ නිසා අපි හරි පරිස්සම් වෙන්න ඕනේ කතාව කටයුතු කරන්න ඒ නිසා අපි උත්සාහ කරනවා සාකච්ඡා මාර්ගයට ගන්න. අපි ඒ සාකච්ඡා මාර්ගයෙන් මේක විසඳ ගන්න උත්සාහ කරනවා. හැබැයි අපිට ඒ දොරටුව විවෘත වෙනකන් අපිට අරගල කරන්න වෙනවා. ඒ නිසා අපි ලබන සාදුද නැවත වෘත්තීය සමිති 72 ම එකතු වෙලා ලංකාවේ සියලු සෞඛ්‍ය සේවාවන් එකතු වෙලා වර්ධනයක් කරනවා. අපි ඊට පස්සේ අඛණ්ඩව මේ ක්‍රියාවලිය අද දවසේ අපි දින සටහන් ඔක්කොමත් එක්ක සැලසුම් හදලා ඉවරයි. හැබැයි අපි ඒවා එක් අභිමානයෙන් නෙවෙයි ඉන්නේ අපිට අවශ්‍ය ඉක්මනින් මේ ප්‍රශ්නේ විසඳ ගන්න මොකද අපි දන්නවා මේ සෞඛ්‍ය සේවාව අනතුරුදායක තැනක තියෙනවා. ඒ අනතුරෙන් බේරා ගැනීම වගකීම අපිට තියෙන කියලාත් අපි දන්නවා. ඉතින් අපි ඉඳ පුළුවන් තරම් මේ හැමෝමත් එක්ක ගනුදෙනු කරලා මේක බේරනවා. නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශය හානියය තමයි මේ වෙලාවේ දාන්නේ. ඔබට පේනවා මේ චක්‍රලේඛය. 9 වෙනිදා කැබිනට් මණ්ඩලය තීරණය ගන්නවා. 11 වෙනිදා චක්‍රලේඛය ගන්නවා. ඔබට පේනවා ඇති මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගමනය. හැබැයි අපි චක්‍රලේඛයක් ගන්න කිව්වොත් මයි ළඟ තියෙනවා මේ ගෝඩාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ගත්ත තීරණයකුත් මේ ඩැට් සම්බන්ධයෙන්ම මේ දැන් මේ ඩැට් අපිට අදාළ නැහැ කියන හින්දා මේ මම මේවා ටික තියාගෙන ඉන්නේ. මේ ඩැට් සම්බන්ධයෙන් අපි අවුරුදු දෙකකට කලින් කරපු සටන මේ ඩැට් සම්බන්ධයෙන් ඊට පස්සේ කරපු සටන ඒ වගේ අපි මේ වර්ධන ඒවා සඳහා කරපු මේ ඩැට් අපිට අයිති නැහැ කියන අයට අපි මේ කියන්නේ මේ ඩැට් අපිට අදාළයි. ඩැට් අපි ඉල්ලලා තියෙනවා. ඩැට් අපිට තියෙනවා. හැබැයි අපිට ඩැට් මොනේ නැහැ. කැට් උනත් කමක් නැහැ. රැට් උනත් කමක් නැහැ. වැට් නැතුව. ඒ වගේම දැන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මේ අනුමතයි කියලා ගහලා තියෙන එකවත් අපිට ධාම චක්‍රලීකයක් විදිහට කරලා නැහැ. මේකෙන් ඩැට් තියෙනවා. හරි. එතකොට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අපේ වැඩ කරනකොට අනිත් කාර්ය මණ්ඩල වල වැඩ කරනකොට ඉතාම හිමින් ගමනකුත් මේ වගේ වැඩ කරනකොට ඉතාම වේගවත් ගමනකුත් යනවා. ඉතින් මේ දෙබිඩි පිළිවෙත තමයි සෞඛ්‍ය සේවාවේ අරුබුදය හදලා තියෙන්නේ. ඒ අමාත්‍ය මණ්ඩලයටත් සමහරට ඒගොල්ලෝ තමයි රිප්‍රසන්ට් කරන්නේ. ඒකට ඒගොල්ලෝ ගිහිල්ලා ජනාධිපතිවරයා බබෙක් කියනවා නෙමෙයි මම. නමුත් සමහර වෙලාවට මේ වගේ කාරණා වලට බබා කිව්වත් ප්‍රශ්නයක් නැහැ. එතකොට මේ තියෙන නිර්දේශ ටික බලලා එයා ඒකපාර්ශ්වික තීරණයක් ගැනීමට අවශ්‍ය පසුබිම සැකසුණා කියන එක අපි දැනට විශ්වාස කරනවා. එහෙම විශ්වාස කරන එක අපිට හොඳ නිසා. ඒ නිසා අපි කියන්නේ වහාම මේ වැරද්ද නිවැරදි කරන්න. හරි ඒ කතා කරන්නේ අර වෘත්තීය අයිතිවාසිකම දිනා ගැනීම ඌමනාවෙන් නායකය කතා කරන්නේ නිකන් පොලේකුත් බස්සන්නේ පොලේකුත් බස්සන්න නිසා. නමුත් අර මම නෑ මට අර නිකන් ජන මේ ජනාධිපති ගැන හොඳ කියද්දි මට නිකන් මොන හරි කියවෙනවා. ඒකයි මෙහෙම. දැන් කොහොම හරි මම විශේෂයෙන් මම කියන්නේ මේ වෙලාවේ තේරුම් ගන්න ඕන දෙයක් තමයි මිනිස්සු හැමෝම අමාරුවෙන් ඉන්න වෙලාවක මිනිසුන්ට මං හිතන්නේ වගකීමක්ම තියෙනවා. මේක නිකන් කාගෙන ඉන්නේ නැතුව තමන්ගේ ශ්‍රේෂ්ඨයේ තමන්ට තියෙන මොනා හරි දෙයක් තියෙනවා නේ මෙන්න තමන්ට පුළුවන් උපරිමය කරන්න. එක වෘත්ති සමිති ගත වෙලා නැත්නම් වෘත්ති සමිති ගත වෙලා හරි කරන්න. වෘත්ති සමිතිය කදලා හරි කරන්න. ඉන්න වෘත්ති සමිතිය උන් කරන්නේ නැත්නම් තමන් හරි කරන්න මං හිතන්නේ මිනිස්සුන්ට වගකීමක් තියෙනවා. ඒ වගේම මේ රටේ සංවිධානගත වෙච්ච වෘත්ති සමිති වෙන්න පුළුවන් මේ නායක වෙන්න පුළුවන් මේ කටයුතු කරන යම්කිසි ඒ කමියුනිටි එක මේ වෙලාවේ ජනතාව තේරුම් ගන්න ඕනේ. ජනතාව කියන්නේ තාය වැඩ කරන මිනිස්සු. ඒ ඒ කමියුනිටි එක තමයි මේ රටේ ඉදිරියේ. මම කියන්නේ මේ ආණ්ඩු කවුරු හරි එයි ඒව මාරු වෙයි. නමුත් අනාගතයේ දශක ගානක යනවා මේ රට තල්ලු කරන්න පුළුවන් බලවේගයක් බවට පත් වෙන්න ඕනේ. ඒ වගේ අය සංවිධානගත මිනිස්සු. මොකද පාලන තනතුරු වලින් ණයකින් ලොකු දේවල් ඉටු නොවෙද්දී ඒ අය තමන්ගේ අයිතිවාසිකම් වෙන්න පුළුවන්. තමන්ගේ ශේෂ්ත්‍රය දිනු වෙනුවෙන් කතා කරන්න ඕනේ. ඒක ගැන මිනිස්සු අවබෝධයෙන් යුතුව මේ වර්ධනය මේ ඉල්ලීම මේ ක්‍රියාකාරකම් දිහා ඒකට රියැක්ට් කරද්දී ඒක අවබෝධයෙන් යුතුව කරන්න ඕනේ කියලා
mama ikut kerana kemati. Saha api manghitan ne poduwe janata awi dihita sauke seisre dusana wancana tikirima wena kerana minisunta saha wika dagina yana minisunta itama yukti saha kata gewi metulasi yudu dewa lebi masi yulu maya dawu waitu wamu katuru saha ane kut sewa wange ka lebi ma benwe janata awi poduwe eka mati kawe yune peni nori kila hitaro te eka teka sauke wuti wedi ngi widda sangame sababati rawi kumudishta stuti wantena. Kata apa ada kan? Bom itu ya. Ada.